Outlast with the Mulinma multiplayer mod deck Outlast Trials Harahaduna the Matamai Red Barrels Kriakarangani. Outlast Trials let a multiplayer game cock with the Janapri Venda Puluang way with Lanka Vitrak Neve, Muru low game, survival horror game, genre, fan base, Katri, Janapruna game series, Kakriata, Outlast Andunan Puluan, Outlast Ratin Visheshama, make an indie game developer in a Katapu game, Kakwima. Hitting indie game developer in a Katapu, maybe the survival horror game, Mekak, Metaramajana Previma, Ulabu, Bagia Kitra, Handunan Pulua, may Outlast series, Tungini game, Kavitra by Idiri, the Outlast Trials release with an Imitavela Tiene, may Outlast Trials, Alutma Traileka games come opening night live with the Aragon and Jeff Keely Katakara. Menisa Navatani Outlast Trials. අවදානේ වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි අද සූදානම් වෙන්නේ මේ Outlast Trials ගැන ඔයාලත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. මේ වීඩියෝ පටන් ගන්න කලින් තව එක විශේෂයක් ඔයාලට මතක් කරන්න ඕන. ඔයාලා දිගින් දිගටම මගෙන් Outlast storyline එක ඉල්ලලා තිබුණා. මම තාමත් Outlast 2 game එක play කරලා නැහැ. ඉතින් ඒකත් play කරලා දවසක අනිවාර්යයෙන්ම මේ Outlast series එකේ කතා වර්ගන එන්න බලාපොරොත්තු වෙනවා. මේ Outlast Trials වල කතාව Outlast series එකේ කතාවෙන් පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒක ගැනත් අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ මුළු ලෝකෙම survival horror fan base එක ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්න Outlast Trials ගැන Video gaming industry ඇතුලේ survival horror games වෙනුවෙන් ඉන්න fan base එක ඉලක්ක කරගෙන විවිධ game companies විසින් විවිධ ආකාරයේ වෙනස් games නිර්මාණය කරලා ඉරි දක්වන්න කටයුතු කරනවා. නමුත් මේ විදිහට release වෙන games සිය ගණනක් අතුරෙන් අලුතෙන්ම ශේෂ්ත්‍රයට පිවිසෙන indie developer කෙනෙක් විසින් develop කරලා release කරන survival horror game එකක් gaming community එක අතරේ ජනප්‍රිය වෙනවා කියන්නේ ඒ gaming studio එක ලබන සුවිශේෂී ජයග්‍රහණයක් බව කිව යුතුයි. ඒ විදිහේ ඉතිහාසයකට උරුමකම් කියන video game company එකක් විදිහට Red Barrels හඳුන්වන්න පුළුවන්. Red Barrels කියන්නේ 2010 වර්ෂයේදී ෆිලිප්ස්, ඩේවිඩ් සහ හියුගෝ කියන මිත්‍රයන් තුන්දෙනා විසින් කැනඩාවේ මොන්ට්‍රියල් නගරයේදී ආරම්භ කරන ලද ඉන්ඩී ගේම් ස්ටුඩියෝ එකක්. මේ ත්‍රිත්වයේම පළවෙනි ස්වාධීන ගේම් ස්ටුඩියෝ එක මේක වුණාට ඔවුන් තිදෙනාට වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රි එක සම්බන්ධයෙන් හසල දැනුමක් තියෙන්නේ ඔවුන් Ubisoft මොන්ට්‍රියල් සහ EA මොන්ට්‍රියල් වල වැඩ කරපු නිසා වන්නට ඕන. 1997 දී Ubisoft මොන්ට්‍රියල් හරහා වීඩියෝ ක්‍රීඩා ශේෂ්ත්‍රයේ දොරගුළු විවර කරගන්න මේ තිදෙනා Tom Clancy's Splinter Cell, Prince of Persia සහ Assassin's Creed games develop කිරීම සඳහා සක්‍රීයව දායක දක්වලා තියෙනවා. ඉතින් මේ තුන්දෙනා විසින් 2010 දී ආරම්භ කරන ලද Red Barrels තමන්ගේ මුල්ම ගේම් එක විදියට තමයි Outlast announce කරන්නේ. 2012 ඔක්තෝබර් announce කරපු Outlast 2013 සැප්තැම්බර් වලදී release කරනවා. ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් වන Miles Upshur නම් පුද්ගලයාට ලැබෙන රහස් ඊමේල් පණිවිඩයකින් කියවෙන්නේ ඇමරිකාවේ කොලොරාඩෝ ප්‍රාන්තයේ ඇති Mount Massive Asylum නම් වූ පෞද්ගලික මානසික රෝහල තුළ Makov Corporation නම් පර්යේෂණ සමාගමක් විසින් එහි සිටින රෝගීන් යොදාගෙන සදාචාර විරෝධී පර්යේෂණ පවත්වන බවයි. ඒ පිළිබඳව ගවේෂණය කිරීම සඳහා එහි යන මයිල්ස් මුහුණ දෙන අත්දැකීම් පාදක කරගෙන නිර්මාණය කෙරෙන ෆස්ට් පර්සන් සර්වයිවල් හොරර් ගේම් එකක් වන මේ Outlast ඉතාමත් ජනප්‍රිය වුණා. විශේෂයෙන්ම මෙහි තිබූ අඳුර ස්වභාවයත්, ඒ අඳුර විනිවිද දැකිය හැකි වූ රාත්‍රී දර්ශකයේ සහිත කැමරා රෙකෝඩරයත්, ඉතා නිශ්ශබ්ද වටපිටාවත්, එය හිටි හැටියේ බිඳ දමමින් කඩාපනින සතුරුනුත් මේ Outlast වලට අමුතුම භීතියක් කැඳවාගෙන ආවා. ඉතින් මේ භීතිය ආදරෙන් වැළඳගන්න Outlast ෆෑන් බේස් එකට එහි දෙවැන්න ලෙස Outlast 2 තිළින කෙරෙන්නේ 2017 දී ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක වුණු තමන්ගේ බිරිඳකගේ කැමරා සහායකයා ලෙස කොලොරාඩෝ ප්‍රාන්තයේ ජේන් ඩෝනම් ගර්භණී තරුණියකගේ මිනී මැරුම වාර්තා කිරීමට යන බ්ලේක් ලැංගමන් වටා ගෙතෙන Outlast 2 මුල් Outlast ගේම් එක තරමටම නොවුනත් ඉතාමත් ඉහළ පිළිගැනීමට ලක් වුණා. මේ Outlast 2 2017 දී රිලීස් කිරීමට පෙර ආතුව Outlast පළවෙනි ගේම් එක සහ Outlast දෙවැන්නේ කතා දෙක සම්බන්ධ කරන Makov account නම් වූ කොමික් බුක් සීරීස් එකක් පළ කරමින් Outlast යුනිවර්ස් එක තවත් පුළුල් කරන්න Red Barrels කටයුතු කරා. මේ අතර තමයි Red Barrels විසින් Outlast series එකේ තුන්වෙනි ගේම් එකක් නිර්මාණය කරමින් සිටින බවට තොරතුරු මාධ්‍යන්ට නිකුත් වෙන්නේ. මේ Outlast 3 ලෙස ඉදිරියේදී රිලීස් වුණු ඇති බවට අනුමාන රැසක් පළ කෙරුණා. නමුත් මේ අනුමානයන්ට වැඩි කාලයක් කටකතා ලෙස රැඳෙන්නට Red Barrels ඉඩ තිබෙන්නේ නැහැ. Outlast 2 රිලීස් වෙලා මාස 8ක් ගත වෙද්දී Red Barrels විසින් නිවේදනය කළේ ඔවුන් Outlast 3 රිලීස් කිරීමට පෙර Outlast මුල් ගේම් එකට පෙර සිදු වන කතාවක් ආශ්‍රයෙන් නිර්මාණය වන තවත් ගේම් එකක් රිලීස් කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින බවයි. එය Outlast Trials ලෙස නම් කරන බවත් මේ සඳහා සීතල යුද සමයේ සිදුවන සිදුවීම් කිහිපයක් පාදක වන බවත් Red Barrels තවදුරටත් කියා සිටියා. ඒ කියන්නේ Outlast Trials වලින් අරගෙන එන්නේ Outlast 2 වලට පස්සේ සිදුවන සිදුවීම් ගැන නෙවෙයි, Outlast පළවෙනි ගේම් එකටත් කලින් 1950 දශකයේදී Makov Corporation විසින් මේ අද්භූත පර්යේෂණ ආරම්භ කළ කාලය ආශ්‍රය කරගෙන තමයි Outlast Trials නිර්මාණය වෙන්නේ. ඒ නිසා මේ Outlast Trials වලින් අපට සුපුරුදු ගේම් සෙටින් එකක් වන Cold War සෙටින් එකක දිගහැරෙන survival horror game එකක් play කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඔයාලට මතක ඇති මම Outlast මුල් ගේම් එක සහ Outlast 2
අතර හිඩැස පුරවන්න අරගෙනාව කොමික් බුක් සීරිස් එක ගැන කතා කරා. ඇත්තටම රෙඩ් බැරල්ස්ට අවශ්‍ය වෙලා තිබිලා තියෙන්නේ Outlast 2 සහ Outlast 3 අතර කතාව සම්බන්ධ කිරීමට මේ අද්භූත පරිවර්ෂණවල මූලාරම්භය ගේමින් කමියුනිටි එකට පැහැදිලි කර දීමයි. මේ සඳහා ඔවුන්ගේ සැලසුම වෙලා තිබුණේ රූපවාහිනී කතාමාලාවක් නිර්මාණය කිරීම. මකෝෆ් කෝපරේෂන්හි ආරම්භය ගැන රූපවාහිනී කතාංගයක් නිර්මාණය කරමින් Outlast යුනිවර්ස් එක තවදුරටත් පුළුල් කරන්නත්, ඒ හරහා මේ සීරිස් එකේ ගේම්ස් වලට වඩා පැහැදිලි පෙරවදනක් ලබා දෙන්නටත් තමයි රෙඩ් බැරල්ස් මෙහිදී උත්සාහ කරන්න ඇත්තේ. නමුත් අවසානයේදී මේ රූපවාහිනී කතාමාලා සංකල්පය වෙනස් වෙලා Outlast ආරම්භය ගැන කියන වීඩියෝ ගේම් එකක් විතර තමයි මීළඟ Outlast Trials නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසාවෙන් ගොඩක් දුරට මේ ගේම් එක වඩා සිනමා රූපී අත්දැකීම් සහිත ගේම් එකක් වනු ඇතැයි අනුමාන කරන්න පුළුවන්. මේ බව Outlast Trials අනවුස්මන්ට් එකේදීත් ප්‍රකාශ වුණ අතර පසුව රෙඩ් බැරල්ස් විසින් අරගෙනාව බිහයින්ඩ් ද සීන්ස් වීඩියෝ සීරිස් එකෙන් ද එක තහවුරු වුණා. ඒ අනුව පැරණි ගේම්ස් දෙකට වඩා ඉහළ මට්ටමක සිනමා රූපී අත්දැකීමක් Outlast Trials හරහා විඳින්නට අපට අවස්ථාව ලැබේවි. ඒ වගේම Outlast T original sequel එකේ මීළඟ ගේම් එක වන Outlast 3 වලට හොඳ පදනමක් දාන්න Outlast Trials වලට හැකියාවක් ලැබේවි කියලා අනුමාන කරන්න පුළුවන්. මේ සිනමා රූපීත්වයෙන් ඇතිවන වෙනස් වීමට අමතරව මුල් Outlast ගේම්ස් දෙකට සාපේක්ෂව තවත් විශේෂ වෙනස්කමක් Outlast Trials වලින් දැක ගන්න අපට පුළුවන්. ඒ තමයි මේක මල්ටිප්ලේයර් ගේම් මොඩ් එකක් සහිත Outlast ගේම් එකක් වීම. ඔයාලා දන්නවා ඇති මුල් Outlast ගේම්ස් දෙකම ප්‍රධාන කතාවක් පාදක කරගෙන ගොඩනැගුණු සිංගල් ප්ලේයර් ගේම් මොඩ් එකක් පමණක් තිබ්බ ගේම්ස් කියලා. නමුත් Outlast වෙත මුලින්ම මල්ටිප්ලේයර් මොඩ් එක Outlast Trials හරහා හඳුන්වා දීමට තමයි රෙඩ් බැරල්ස් ක්‍රියා කරගෙන යන්නේ. විශේෂයෙන්ම කෝඔපරේටිව් මල්ටිප්ලේයර් මොඩ් එකට Outlast Trials විශේෂ ආකර්ෂණයක් ලැබෙනවා. ගොඩක් දුරට තමන්ගේ තවත් යාළුවෝ දෙන්නෙක් එකතු කරගෙන 3 ප්ලේයර් කෝප් ගේම් මොඩ් එකෙන් Outlast Trials ප්ලේ කිරීමේ අවස්ථාව ඔයාට ලැබේවි. Outlast Trials හි මේ වෙනකන් නිකුත් වුණු ප්‍රධානම වෝල්පේපර් ආර්ට් එක ඒකට සාක්ෂි දරනවා. ඉතින් ඇත්තටම මේක රෙඩ් බැරල්ස්ලට අභියෝගයක්. එකක් තමයි Outlast සිංගල් ප්ලේයර් මොඩ් එක ප්ලේ කිරීමෙන් පමණක් ජනප්‍රිය වුණ Outlast සහ Outlast 2 නිසා මේට ආකර්ෂණය වූ ෆෑන් බේස් එකට ගැළපෙන විදිහට Outlast Trials මල්ටිප්ලේයර් මොඩ් එක නිර්මාණය කළ යුතුයි. අනික තමයි මීට පෙර ආතුව කිසිම මල්ටිප්ලේයර් ගේම් එකක් ඩිවලොප් කරලා අත්දැකීම් නැති පිරිසක් එක්ක එකතු වෙලා තමන්ගේ මුල්ම මල්ටිප්ලේයර් ගේම් එක වන Outlast Trials ඩිවලොප් කළ යුතුයි. දැනට රිලීස් වුණ ට්‍රේලර්ස් එක බැලුවම නම් රෙඩ් බැරල්ස් ඒ අභියෝගයේ සාර්ථකව ජය ගන්න බව පේනවා. සුවහසක් ආදරය කරන සිංගල් ප්ලේයර් ගේම් එකක් හරහා හොඳ මල්ටිප්ලේයර් අත්දැකීමක් ලබා දෙන්න ඔවුන්ට හැකියාව ලැබේවි. ඉතින් මේ විදිහට ඩිවලොප් වන Outlast Trials අලුත්ම ට්‍රේලර් එක පසුගියදා පැවැත්වුණු Gamescom 2022 Open Night Live එකේදී ඉදිරිපත් කෙරුණා. මේ ට්‍රේලර්කින් අපට ගේම් එකේ කතාව පිළිබඳව කලින් ඉදිරිපත් වෙලා තිබුණු තොරතුරු වල තහවුරු කිරීමක් ලැබුණා. මෙහි පෙන්වපු විදිහට Murkoff Corporation පටන් අරගෙන තියෙන්නේ 1956 දී. ඒ ආරම්භයේ පටන් ඔවුන්ගේ සැලසුම වෙලා තිබුණු මිනිසුන් ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රයත්න වෙනුවෙන් ඔවුන් වැඩ කරන්න පටන් ගන්නවා. ඒ සඳහා ඔවුන් පෙනී ඉන්නේ සමාජ සත්කාර සේවයක් සපයන සමාගමක් විදිහට. ඔවුන් විසින් ලෝකයේ ජීවත් වන තනිකඩ කඩා වැටුණු අපේක්ෂා භංගත්වයට පත්වුණු පුද්ගලයන්ට ආරාධනා කරනවා තමන් සමග එකතු වෙලා තමන්ගේ පර්යේෂණ වලට සහාය ලබා දෙන ලෙස. ඒ බව ප්‍රචාරණය කිරීම සඳහා Murkoff විසින් නිර්මාණය කෙරුණු පත්‍රිකාවක් මේ ට්‍රේලකේදී අපිට දකින්න ලැබුණා. ඉතින් මේ Murkoff ආරම්භය ගැන දිවෙන 1956 දී කතාවකින් Outlast Trials සමන්විත බවට ඕනෑ තරම් සාක්ෂි දැන් අපට ලැබිලා තියෙනවා. මේ Gamescom ට්‍රේලර් එක අවසානයේදී Outlast Trials වල ක්ලෝස් බීටා වර්ෂන් එකේ රිලීස් ඩේට් එක අනවුස් කරන්න රෙඩ් බැරල්ස් තීරණය කරලා තිබුණා. ඒ අනුව 2021 ඔක්තෝබර් 28 සිට නොවැම්බර් 1 වෙනිදා දක්වා දින 5ක කාලයක් Outlast Trials ක්ලෝස් බීටා වර්ෂන් එක ප්ලේ කරන්න ඔයාලට පුළුවන්. මේ සඳහා ඔයාලට කරන්න තියෙන්නේ Steam platform එක හරහා Outlast සමන්ගේ wishlist එකට එකතු කරගන්න එක. එහිදී ඉල්ලීම පරිදි අවශ්‍ය ප්ලේස් ලා ප්‍රමාණය තෝරාගෙන Outlast Trials ක්ලෝස් බීටා වර්ෂන් එක ප්ලේ කිරීමේ අවස්ථාව ඔවුන්ට ලබා දෙවි. Outlast Trials මුලින්ම අනවුස් කරන අවස්ථාවේදී එක රිලීස් කරන්න සැලසුම් කරලා තිබුණේ 2021 දී. නමුත් පසුව COVID වසංගත තත්ත්වයෙන් නැති වුණු බලපෑම නිසා එය 2022 වර්ෂය දක්වා කල් දෙමුණා. ඉතින් ඔක්තෝබර් මාසයේ අවසානයේදී ක්ලෝස් බීටා එක රිලීස් කරන නිසා තවමත් 2022 දී මේ Outlast Trials රිලීස් වෙවි කියලා අපට අනුමාන කරන්න පුළුවන්. නමුත් එහෙම වුණොත් මේ Outlast Trials රිලීස් වෙන්නේ අභියෝගාත්මක කාල පරාසයක. Striking Distance, The Callisto Protocol, Electronic Arts, Dead Space Remake, Avalanche, Dead Island 2, Capcom, Resident Evil 4 Remake, Remedy Entertainment, Alan Wake 2 වැනි survival horror genre එකේ හෝ ඊට සමාන games ගණනාවක් රිලීස් වන කාලවකවානුවක් තුළ තමයි Outlast Trials රිලීස් කරන්නේ. ඒක Outlast Trials වෙත හොඳ තරඟයක් නිර්මාණය කරලා දේවි. ඒ නිසා ඒ තරඟයේ ජය ගනිමින් survival horror games වල කිරුළු පළඳින්න Outlast Trials වලට හැකියාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. ගේම් එකේ ක්ලෝස් බීට් එක වෙනුවෙන් තියෙන තම මාස දෙකක වගේ කාලයක්. ඔවුන් ඒ සඳහා තෝරගෙන තියෙන්නේ හැලෝවීන් වීකෙන්ඩ් එක. ඉතින් මේකත් එක ගත්තාම ගොඩක් දුරට මේ අවුරුද්දේ අන්තිමේදී මේ ගේම් එක රිලීස් වෙන ලොකු ඉඩක් තියෙනවා. මම කිව්වා වගේ මේ කාල පරාසයේ ගොඩක් සර්වයිවල් හොරර් ගේම්ස් රිලීස් වෙන කාලයක්. ඒ නිසා Outlast Trials වලට මේ ගේම් ජොනර එක ඉස්සරහට එන්න හොඳ තරගයක් දෙන්නත් සිදු වේවි. අපි මේ ගැන අනිවාර්යයෙන්ම හොඳ අවධානයෙන් ඉන්නේ. ඉදිරියේදී මේ ගැන තවත් තොරතුරු ලැබුණොත් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම Planet 361 එක දිගින් දිගටම රැඳිලා ඉන්න අමතක කරන්න එපා. Outlast Trials වලට මල්ටිප්ලේයර් ගේම් එකක් විදිහට ජනප්‍රිය වෙන්න පුළුවන් වේවිද?
නේද? ඔයා හිතන උත්තරේ පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ගිහිල්ලා ඉන්නම්. Happy gaming. ජය ජය වේවා.